හිමාලි විමුක්තියෝ නැහැවේ නානකාමරේ තබාගෙන. නානකාමරේ ප්ලාස්ටික් පුටුවක් තබා විමුක්තිව එහි ඉන්දවා ඇහෝ නාවන්නට සූදානම් වූවායි. ඒ කාර්යයට අය ආවේද ලෙගින්ස් වර්ගයේ කලිසමකු ටී-ෂර්ට් එකකුත් ඇඳගෙන. අද අපි හොඳට නාමු. මේ හිමාලි විමුක්තියෝ නාවන්නට ගෙන ප්‍රථම වතාවයි. මීට කලින් විමුක්තියෝ නෑවේ සක්විති හෝ ධනසිරි. සක්විති අනුරාධපුර ගොස් තිබූ නිසාත් ධනසිරි මොරගොඩ මහතා සමග ගොස් තිබූ නිසාත් හිමාලි උන්නේ සතුටිනි. ආ මටතර ලස්සනට නාවන්න කාටවත් බෑ. අද අපි ෂැම්පු දාලා හොඳට නාමු. විමුක්ති උන්නේ කතාබහකින් තොරවයි. ඒත් ඔ හිමාලි එහෙට මෙහෙට යද්දි හැදෙස හොඳින් බලයි. මොකද මගේ ලස්සනද බලන්නේ? හිමාලි තුවාය කරට දමා ගනිමි විමුක්තිගේ දෙවුර මතට දෑත් තබා ඒ මූණට බී ඇසුවාය. අපි මේක ගලවමු. හිමාලි විමුක්ති ඇඳුම් ටී-ෂර්ට් එක ගලවා දැම්මායි. පසු ඇය විමුක්තිගේ නිර්වත් පබෝදස මොහොතක් බලාගෙන මුන්නාය. හදවත පුරා මිහිරි සතුටක් නොවේනම් කකින වේදනාවබර රසයක් දැනෙනු හිමාලට දැන්නේ. හිමාලි පුංචි නෝනා, කාමරයේ දොරකඩ අසලින් තනෝජාගේ හඬ ඇසෙද්දි හිමාලට කෝපයක් නැගිනි. මුන් ඔක්කොම එන්නේ ඔත්තු බලන්න වගේ. හිමාලි තුවායද කරේ දමාගෙන ආවේ වේගෙයිනි. තනෝජා කාමරේ විමුක්ති නැති බව දැක ඇස් කරකවමින් උන්නාය. පුංචි මහත්තයා, තනෝජා හිමාලගේ මූණ දෙස බලාගෙන ඇසුවාය. හැයි පුංචි මහත්තයා මොකටද? හිමාලි ඇසේ කෝපේනි. නෑ මේ, තනුජා වචන කිල්ලාය. තනුජා, එකක් ඔයාට කියන්නම්. පුංචි මහත්තයව බලාගන්නේ මම, තේරුණාද? ඒව මම බලාගන්නම්. තනුජා බිම් බලාගත්තායි. මේ ගෙදර කවුරුවත් මෙහෙම බනින්නේ නැත. දැන් ආවේ මොකටද? මම මේ පුංචි මහත්තයගේ කෑම බත්තොදි මාළු වෙන වෙනම බෙදලා ට්‍රේකක දාලා මේස උඩට ගෙනත් තියන්න, තේරුණාද? මගේ කෑමත් එක්කම. තනෝජා බිම් බලාගෙන හැරුණාය. විමුක්ති නාන කාමරේ බව ඇහෙදනි. මේ සිදුවෙන දේවල් පුදුමාකාරයි. තනෝජා වාෂාව කෙනෙකුවත් දැක තිබුණේ නැත. එහෙත් අන්ලා ඇගෙන කියන දේ තනෝජායව මවාගෙන උන්නාය. එහෙත් එයා කවදාවත් මේ ගෙදරට ඉන්නේ නැහැ. මෙයා පුංචි මහත්තයව අයිති කරගනි. එහෙත් ආදරයක හදවතක අයිතියසේ ලබාගත හැකිද? හිමාලි අලි නාන කාමරයට එද්දි විමුති උන්නේ අතින් වතුර විසි කරමින් පොඩි කෙකුසේ සෙල්ලම් කරමිනි. හිමාලීනට දෑත් තබාගෙන ඒ දෙස ආශාවෙන් බලා උන්නාය. අනේ මා, පවුරත්තරන් ඔයා, හිමාලි එසේ කීවේ ඌව වැළඳ ගනිමිනි. විමුති සෙල්ලමින් උන් නිසා ඔයව ගසා දමා යලිත් වතුර අල්ලන්න ගත්තේ. එහෙම මට කරන්න එපා, තේරුණාද? එහෙම කියද්දිත් දෑස්වල කඳුළු මැන අවසානය. ඔයාව නැති වුණොත් මම මැරෙනවා, දන්නවද? මේ බලන්න, මේ බලන්න. හිමාලි විමුක්තිගේ දෙකම් මුල් වලට දෑත් තබා ඕ ඇය දෙසට හරවා ගත්තාය. ආ මගේ ෆස්ට් ලව් එක, තේරුණාද? චූටි නංගිට ආදරේ නේද? විමුක්ති හිමාලි දෙස බලාගෙන උන්නා පමණි. මහව මෙහෙම අල්ලගන්න ඕන. මෙහෙම පුටුවේ ඉඳගෙන උන් විමුක්තිගේ දෑත බඳ වටා යාවගත් හිමාලි ඔහුගේ නිර්වත් උඩුකය මොහොතකට ඇගේ වතර තබාගෙන උන්නාය. මෙහෙම ඉන්නකොට මට හිතෙන දේවල් ඔයා දන්නවනම් හැලයි හිස් කර සිටුවාය. අපි නාමු. හිමාලි වතුර කෝප්පෙන්ගෙන විමුක්තිගේ හිසට දැම්මේ අතින් හිස්සකේ පිරිමදිමිනි. දෛවයේ මේ ජීවිතයට කළ දේ පුදුමාකාරයයි හිමාලට සිතුනි. තමාගේ වයසේ ආදරය කරන කෙල්ලෙක්වත් තම පෙම්වතා මෙහෙම නාවන්නේ නැත. නාවන්නට ලැබෙන්නේ නැත. මම පුංචි දේව පූජාවක් කරනවා වගේ ඔයාට ආදරය කරන්නේ. මේ ලෝකෙ මං වගේ ආදරය කරන කෙනෙක් නැහැ. ෂැම්පු බෝතලෙන් ගත් ෂැම්පු බිඳක් අතලටගෙන විමුක්තිගේ හිසට දම්මින් හිමාලි තනියම කියවුවාය. ආදරේ උඹතවස්සේ ඇගේ ලේ තුල නැගෙමින් තිබුණි. කෝයස් වහගන්න මේ මෙහෙම
නැත්තම් ෂැම්පු දයියේ ඇස් දෙකට. දරුවෙක් බලා ගන්නවාසේ පිරිමික් බලා ගනෙද්දි හදවතට එන සිනහස එක මොහොතක හදවතෙන් හිස්සුවහු කුමක් වේද? ඒ සිහිය හිමාලයේ පපුව මොහොතකට ගැස්සින. එහෙම ඔයාව මන් නැති කරගන්නේ බලමු. කොහොමටත් මේ ජීවිතේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්නට ඇය දැන් සූදානම්. බැරිම වුණොත් මේ ඉන්න තත්ත්වෙම මම විමුක්තිය බඳිනවා. අම්මට කියනවා ඇවිත් නැන්දා එක කතා කරන්න කියලා. එතකොට විමුක්තිය අයිති තියෙන්නේ මට. කළ යුතු හොඳම දේ එයයි හිමාලට සිතුනි. ආවසක නුවරදුව ගොස් ආයුතයයි හිමාලි සිතාගත්තාය. මගේ ජීවිතේ, මගේ බලාපොරොත්තු, මගේ ඉගෙනීම, මගේ උපාධිය, අනාගතේ ඒ ඔක්කොම මම ඔයා වෙනුවෙන් කැප කරනවා, පූජා කරනවා. මට එහෙම කරන්න පුළුවන්. හිමාලගේ ලයට සැනසීමක් දැන්නේ. අපි බඳලා ලස්සන ජීවිතයක් පටන් ගමු. මට බබෙක් ඕන නෑ. මම බබෙක් වගේ ඔයාව බලා ගන්නම්. හිමාලට දැනු සතුටටම ඇයි විමුක්තිගේ තිතෙහි සිපගත්තාය. එහෙම යෝජනාවක් කළාවත් ඒ මේ මොරගඩ පවුල පිළිගනිද? මේ තත්ත්වෙන් ඉන්න කෙනෙක් මං වගේ ලස්සන කෙල්ලෙක් බඳින්නේ නෑ. මං මැන්තොත් මිසක්. හිමාලයේසේ සිතුවාය. නැන්ද කොහොමත් කැමති මට. ඒ මට ඇති. මට ලොකු වෙඩින් ඕන නෑ. රෙජිස්ටර් කළාම ඇති. ඊට පස්සේ මං ඔහාගේ. ඔයා මගේ. හිමාලි බිම ඉඳගෙන සබම් පෙන නැන් වූ සුරත ඕකේ පොපු පුරා ගෙන ගියාය. ඒ විමුත්තගේ මූුණ දෙසම් බලාගෙනේ. හදවත මේ තරම් ගිනිගන්නේ සිනිහසට නොේදැ ඇයට සිතුනිි.